අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් අදත් මේ සතියන්ත සෙනසුරාදාවේ සිත් ධර්මයට නැඹුරු කරන සිත් net අසපුවෙන් ඔබේ ජීවිතයට ධර්ම දායාදයක් තිරණ කරන්නටයි මෙලෙස සූදානම් වන්නේ. ඒ වෙනුවෙන් අදත් ගෞරව නමස්කාර පූරකව ඇරියුම් කළා උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලස්ස නිර්මාතෘන් වහන්සේට පූජනීය වන්දනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නමස්කාර පූරකව පිළිගෙන ඇරියුම් කරනවා සෙනසුරාදා සිතේ තසපුව ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 ගරුතර මහා සංඝ රත්නින් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද සෙනසුරාදා සිත්නේ තසපුවට සුපුරුදු දායකත්වයක් ලැබනවා දෙනියාය ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කලමනාකාර අධ්‍යක්ෂකතුමා ඒ චමින්ද මහත්මයා ඒ වගේ මේ බිරිඳ දියණිය ඇතුළු පවුලේ පින්වතුන් විසින් එයත්න්ගේ සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්න කියලා අපි ඉතාමත් මෙත් සිතින් සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා පින්වත්නි අද ඔබට අපි කියලා දෙනවා අංගුත්තර නිකායේ සඳහන් වෙන විශේෂ සූත්‍රයක් මේ දේශනාව ජානුසෝනි සූත්‍රය කියලා සඳහන් වෙන්නේ ජානුසෝනි නමින් සූත්‍ර කීපයක් තියෙනවා අංගුත්තර නිකායේ 10 වෙනි පොතේ තමයි මේ ජානුසෝනි සූත්‍රය අද අපි කතා කරන සූත්‍රය ඇතුළත් වෙන්නේ ජානුසෝනි කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ප්‍රකට බොහොම ප්‍රසිද්ධ බ්‍රාහ්මණේ රටේ ඕන කෙනෙක් කිව්වට පස්සේ නම දන්න කෙනෙක් තමයි ජානුසෝනි කියලා කියන්නේ දැන් ඔබ දන්නවා අදත් රටේ ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයෝ ඉන්නවා මේ වගේ ප්‍රසිද්ධ චරිත අතරේ ජානුසෝනි කියලා කියන්නේ ඒ කාලේ හිටපු කවුරුත් දන්න කියන ප්‍රසිද්ධ කෙනෙක්. භාග්‍යතුන් වහන්සේව රටේ මේ වගේ නම් දරාගත්ත බොහෝ දෙනා ඇවිල්ලා උන්වහන්සේව මුණ ගැහිලා භාග්‍යතුන් වහන්සේකින් විශේෂ තමන්ගේ ගැටලු විමසගෙන විශේෂ සාකච්ඡා සිදු කරමින් ඔවුන් අතරේ වෙච්ච වටිනා දේශනා අතරේ මේ අද කතා කරන්න සූදානම් වෙන සූත්‍රයත් පින්වත්නි තියෙන සුවිශේෂී කාරණයක්. ඇත්තරම කියනවා නම් මේ රටේ හැම බෞද්ධයෙක්ම තමන්ගේ මේගේ ඥාතියෙක් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා 7 දවසේ 3 මාසේ අවුරුද්දේ සහ සමහරලාට අවුරුද්දක් ගෙවුනට පස්සේ වුණත් මතක් වෙන අවස්ථාවල පුණ්‍යානුමෝදනා කරනවා. එතර මේ ජානුසෝනි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් මේ දේශනාවේදී විමසනවා පින්වත්නි අපි හැම කෙනෙකුටම මේ නීගේ ඥාතින්ද පින්දෙන හැම කෙනෙකුටම වගේ වැදගත්ම වෙන සූත්‍රයක් තමයි වැදගත්ම වෙන සාකච්ඡාවක් තමයි එතනදී මොහු සිද්ධ කරන්නේ අපි බලමු පින්වත්නි බුදුරජාණන් වහන්සේ දා මේ ජානුසෝනිත් එක්ක සාකච්ඡා කරන්නේ මොන වගේ කාරණයක්ද කියලා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙලා ජානුසෝනි අහනවා ඉදං දානං පේතානං ඥාති සාලෝහිතා නං උපකප්පතු ඉදං දානං පේතා ඥාති සාලෝහිතා පරිබුඤ්ජතු කච්චිතම් බෝ ගෝතම දානම් පේතානං ඥාතිසා ලෝහිතානං උපකප්පති කච්චිතේ පේතා ඥාති ලෝහිතාතං දානානං පරිබුඤ්ජති කෙනා ස්වාමිනි ගෞතමයන් වහන්ස අපි මේ
ඥාතීන් මැරුණට පස්සේ දන් දෙනවා ඥාතීන් වෙනුවෙන් මැරිච්ච අය වෙනුවෙන් ස්වාමීන් මේ විදිහට අපි දන් දීලා මේ දාණය ඒ මියගේ ඥාතියට හේතු වේවා මේ දාණයෙන් ඒ ඥාතියා සුවසේ අනුභව කරත්වා කියලා දන් දෙනවායි කිව්වා බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි මැරිච්ච කෙනෙක් වෙනුවෙන් ඒ විදිහට අපි දන් පන් පූජ කරලා ඒ පින උන්ට හේතු වේවා කියලා කියනකොට ඒ පින ඇත්තටම උන්ට ලැබෙනවද උන්ට ඒ පිනෙන් භුක්ති විඳින්න ආනිසංස ලැබෙනවද කියලා අහනවා එතන මෙතන මේ අහන්නේ ඥාතීන්ට පින් දුන්නම අනිවාර්යෙන් ලැබෙනවද කියන එකයි පින්වත් ඥාතීන්ට පින් දුන්නාට පස්සේ අනිවාර්යෙන් ලැබෙනවද කියන මේ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ වදාළේ කානේකෝ බ්‍රාහ්මණ උපකප්පති නෝ අට්ඨානෙන්ති බ්‍රාහ්මණය පින් ලැබෙන තැනුත් තියනවා පින් ලැබෙන්නේ නැති තැනුත් තියනවායි කිව්වා කතමංච බෝ ගෝතම ඨානං කතමං අට්ඨානಂತಿ ඒ පින් ලැබෙන තැනුයි ලැබෙන්නේ නැති තැනුයි මොනවද ස්වාමීනි කියලා න බ්‍රාහ්මණය අහනවා දැන් පින්වත්නි එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයට විස්තර කරලා කියා දෙනවා පින් ලැබෙන්නේ කොහෙද පින් ලැබෙන්නේ නැත්තේ කොහෙද කියලා අපි මේ එකින් එක තැන් විමස විමසා බලමු බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ බ්‍රාහ්මණයට කියනවා ඉස්සෙල්ලම පින් දෙද්දි පිනක් ලබා ගන්න අවස්ථාවක් නැති තැන් මොනවද කියලා බලමු පින්වත්නි ඒ කොහෙද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පළවෙනි කාරණේ පිනක් හම්බෙන්නේ නැති තැන් වන්න පළවෙනි එක පින්වත්නි ඉද බ්‍රාහ්මණ ඒකච්චෝ පානාති පාති හෝති කෙනෙක් ඉන්නවා ප්‍රාණඝාත කරනවා මේ මනුස්ස ලෝකේ ජීවත් වෙලා ඉදී ප්‍රාණඝාත කරනවා අදින්නා දායි හෝති හොරගම් කරනවා කාමේසු මිච්ඡාචාරී හෝති වැරදි කාම සේවන කරනවා මුසාවාදී හෝති බොරු කියනවා විසුනාවාචී හෝති විසුනාවාචෝ හෝති කිවේ කේලං කියනවා පරුසාවාචෝ හෝති පරුස වචන කියනවා සම්පප්පලාපී හෝති කිසි වැඩකට නැති හිස් දේවල් කියෝ කියෝ ඉන්නවා හිස් වචන එතර පින්වත්නි අවිජ්ජානු හෝති ලෝභ සහගතව අනුන්ගේ දේවල් වලට ඇලුම් කරන ස්වභාවය දැඩි ලෝභය ව්‍යාපන්න චිත්තෝ හෝති තරහ සිතින් වාසය කරනවා මිච්ඡා දිට්ඨිකෝ හෝති මිත්‍යා දෘෂ්ටිකයි දැන් මේ වගේ කාරණාවලින් පිරිච්ච කෙනෙක් බුදුරජාණන්සේ පෙන්නනවා සෝ කායස්ස බේදා පරම් මරණ නිරයන් උපජ්ජති කය බිඳිලා මරණින් පස්සේ නිරේ උපදිනවා පින්වත්නි සමහරුන්ට අද වෙනකොට මේ නිරේ කියන එක මනුස්ස ලෝකෙම දුක් විඳින තවත් අවස්ථාවක් විදියට හිතෙනවා අපි ඒ ගැන සාකච්ඡා විදි කතා කරන්නම් දැන් මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කායස්ස බේදා පරම් මරණ කය බිඳිලා මරණින් පස්සේ නිරේ උපදිනවයි කියලා උන්වහන්සේ නිරේ ගැන පෙන්නනවා ඒ කියලා උන්වහන්සේ මෙහෙම කියනවා යෝ නිරයිකානං සත්තානං ආහාරෝ තේනසෝ තත්ත යාපෛති එයා ඒ නිරේ උපදුනාට පස්සේ තේනසෝ තත්ත තිට්ඨති නිරේ ඉඳලා කන්නේ බොන්නේ යැපෙන්නේ නිරේ නිරිසත්තුන්ට ලැබෙන ආකාරයේ ආහාර පාන කියනවා නිරේ නිරිසතේකට දුක් විපාක පිනිස ලැබෙන ආහාරයක් තියෙනවා ඒ නිරේ නිරිසතේකට විඳින්න වෙන දුක දුක එක්ක විඳින ආහාරයක් කියනවා නම් ඒ පමණයි කියන ලැබෙන්නේ ඉදං පි කෝ බ්‍රාහ්මණ අට්ඨානං යත්ත තිතස්සතං දානං න උපකප්පති ඔන්න ඔය නිරේපදිච්ච නිරිසත්වේකට මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් කොච්චර පින් අනුමෝදන් කළත් ඒ පින ලැබෙන්නේ නැහැ කියනවා. ඒතර මම මේ දේශනාව විශේෂයෙන්ම කරන්න එක හේතුවක් තමයි පින්වත්නි. නියගේ ඥාතීන්ට පින් දෙනවනේ 7 දවසේ 3 මාසේ අවුරුද්දේ හැබැයි මේ කොච්චර පින් දුන්නත් හැම කෙනාටම හම්බෙනවා කියලාද සමහරු හිතාගෙන ඉන්නේ. නැහැ පින්වත්නි. ලබා ගන්න බැරි තැන් තියෙනවා. ලැබෙන්නේ කොහෙද? ලැබෙන්නේ නැත්තේ කොහෙද කියන එක ගැන සම්පූර්ණ සාකච්ඡාවක් කරනවා නම් කොහේරි ත්‍රිපිටකේ
ඒ හොඳම සාකච්ඡාව තියෙන මෙන්න මේ ජානුසෝනි සූත්‍රය. ඒ නිසා මේ දේශනාව අපි කතා කරන්න හිතුවේ එකක් ඒ හේතුවෙන් අනිත් කාරණේ තමයි නිරයත් තිරිසන් ලෝකයක් පෙරේත ලෝකයක් කියලා මේ දුගති ලෝක සහ දිව්‍ය ලෝක ගැන සැක කරමින් පසුගිය කාලේ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට කීපයක් හුවමාරු වෙනවා හාමුදුරු කෙනෙක් විසින් සිදු කරන. ඉතින් ඒ නිසා මට හිතුණා මේ වගේ දේශනා මේ පාලි පාඩත් එක්කම ටිකක් කතා කරන්න ඕන කියලා නැත්නම් සාමාන්‍ය වෙනදට මේ වගේ දේශනයක් කතා කරනකොට පින්වත්නි පාලි කරුණු වැඩි කතා නොකර සූත්‍රයේ හරය අපි විස්තර කරලා දෙන්න. අද මේ වැඩිපුර පාලි වචනත් එක්කම කතා කරන්නේ මේ කය බෙදලා මරණින් පස්සේ නිරේ උපදින ගැන කියනකොට කොහොමද චීවරයක් දරාගෙන මේ ශාසනය තුල භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ලැබෙන සිව්පසය භුක්ති විඳිමින් උන්වහන්සේගේ මේ උතුම් බුද්ධ වචන විවේචන කරන්නේ මේ බුද්ධ වචන විකෘති කරන්නේ කොහොමද මොන හැඟීමකින්ද මිනිසුන් නොමග යවන්නේයි ඒ නිසාම තමයි මේ දේශනේ තෝරගත්තේ පින්වත්නි මේ වගේ මේ ලෝක ස්වභාවයන් ගැන උන්වහන්සේ පෙන්වන දේශන අතරේ දැන් මේ දේශනේ අපිට කාරණා කීපකින් කතා කරන එක වැදගත් එක පැත්තකින් හත් දවසේ තුන් මාසේ අවුරුද්දේ පින්කම් කරන මිනිස්සු ඔබ තමන්ගේ මීගේ ඥාතීන් වෙනුවෙන් කොතෙකුත් දන් දෙනවා යාළුවන්ට අසල්වැසියන්ට නෑදෑයන්ගේ ගෙවල් වල යනවා තමන්ගේ ගෙදර නොවුනත් වෙන කෙනෙක්ගේ යාළුවෙක්ගේ ගෙදරක හරි ගිහිල්ලා ඔයත් මීගේ ඥාතීන්ට පින් දෙන අවස්ථාවල සහභාගී වෙනවා එන මේ දේශනෙත් එක්ක මතක තියාගන්න ඔන්න තමන්ගේ සිහි කරන ඥාතිය මැරිලා නිරේණන් ඉපදිලා තියෙන්නේ ඒ ඥාතියට මොන විදියකින්වත් අර දෙන පින ලැබෙන්නේ නැහැ පින්වත්නි ඔය තමයි පළවෙනි තැන ඊළඟට බුදුරජාණන් සෝ ඒ විදියටම පෙන්නනවා ප්‍රාණඝාතයේ ඉඳලා මිත්‍යා දෘෂ්ටිය දක්වා කෙනෙක් මේ දස අකුසල ධර්මත් එක්ක ජීවිතේ ගෙවනවා කියනවා සෝ කායස්ස බේදා පරම් මරණ තිරච්ඡාන යෝනින් උපජ්ජති යම් කිසි කෙනෙක් කය බිඳලා මරණින් පස්සේ තිරිසන් යෝනිය උපදිනවා දැන් ඔය නිරේ දිව්‍ය ලෝක පෙරේත ලෝක පිළිගන්නේ නැත්තේ පේන්නේ නැති හින්දානේ එතකොට පේන්නේ නැති අය පිළිගන්නේ නැති එක ඔවුන්ගේ තියෙන මෝඩකම දැන් තිරිසන් ලෝකේ කියන එක පේන එක අපාය කියන එකක් නැහැ කියනවා නම් තිරච්ඡාන යෝනිය කියන්නේ අපායේ එක්තරා කොටසක්. එතකොට තිරිසන් යෝනිය වුන්ට නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ දෙකට පේනවා. තිරිසන් යෝනිය උනත් පේන නොපෙනෙන දෙගොල්ලක් ඉන්නවා. ඒතර පින්වත්නි මේ තිරිසන් යෝනියේ සත්තු අතර ඉපදුනොත් බුදුරජාණන්සේ පෙන්නනවා යෝ තිරච්ඡාන යෝනිකානං සත්තානං ආහාරෝ තේනසෝ තත්ත යාපේති. තත්තසෝ තත්ත තිටති. එතකොට කියනවා තිරිසන් ලෝකේ ඉපදුනොත් කය බෙදලා මරණින් පස්සේ එයාට කන්න බොන්න වෙන්නේ ආහාර කියලා ඒ තිරිසන් ලෝකේ සත්තු ගන්න ආහාර කියනවා ඒ ලෝකේ ඒ සත්ත කොට්ටාස යම් ආහාරයක් ගන්නවා නම් ඒ ආහාර විතරයි කියනවා ඔහුට ලැබෙන්නේ කියනවා බ්‍රාහ්මණයේ නිසා දන් දීලා කොච්චර පින් අනුමෝදන් කළා තමන්ගේ මේගේ ඥාතිය මැරිලා ගිහින් ඉපදිලා ඉන්නේ තිරිසංගත තැනකන තිරිසන් සත්වයක් විදියට නම් අන්‍යයාටත් මේ පින අනුමෝදන් වෙන්න අවස්ථාවක් නැහැ කියනවා. ඒතර පින්වත්නි පින් ගන්න බැරි දෙවෙනි තැන ඔය. එහෙනම් තමන්ගේ මැරිච්ච ඥාතිය කොහේරි ලෝකෙක මනුස්ස ජීවිතෙන් අතහැරනවත් එක්කම තිරිසන් සත්වෙක් බවට පත් වුණොත් අපි හත් දවසේ තුන් මාසේ අවුරුද්දේ මොන දන් දුන්නත් පින්වත්නි ඒ තිරිසන් ලෝකෙ තිරිසන් සත්වයට ඒක ලැබෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන්සේ පෙන්වනවා ඉද පන බ්‍රාහ්මණ ඒකච්චෝ පානාතිපාතා පටිවිරතෝ හොති. ඔන්න කෙනෙක් ඉන්නවා ප්‍රාණඝාතයෙන් වැළකීලා මේ මනුස්ස ජීවිතයේදී ජීවත් වෙනවා. සත්තු මරන්නේ නැහැ. අදින්නා දාන පටිවිරතෝ හොති. මේ මනුස්ස ලෝකේ ඉන්න වෙලාවේ යා ජීවත් වෙද්දී හොරකම් කරන්න කැමති කෙනෙක් නෙමෙයි. හොරකම් වලින් වැළකීලා ඉන්න මිනිස්සේ කාමේසු මිච්ඡාචාර පටිවිරතෝ හොති. කාමී වරදවා හැසිරෙන එකනොත් වැලකිලා ජීවත් වෙන මිනිස්සේ මුසාවාදා පටිවිරතෝ හොති බොරුවෙන් වැලකිලා ඉන්නේ පිසුනා වාචාය පටිවිරතෝ හොති කේලම් වලින් වැලකිලා ඉන්නේ පරුසාය වාචාය පටිවිරතෝ හොති පරුස වචන වලිනුත් වැලකිලා ඉන්නේ සම්පප්පලාපා පටිවිරතෝ හොති ඒ වගේම පින්වත්නි හිස් වචන කියන එකනොත්
වැලකිලා ඉන්නේ අනවිජ්ජාලු හෝති අව්‍යාපන්න චිත්තෝ හෝති අවිජ්ජා කියන මේ ලෝභයයි ඊට පස්සේ පින්වත්නි ද්වේෂ සහගත සිතුවිලි පවත්ව පවත්ව ඉන්න එකයි කියන දෙකෙන්ම වැලකිලා ඉන්නේ සම්මාදිට්ඨිකෝ හෝති කර්ම කර්මඵල පිළිගන්නවා මේ වගේ ත්‍රිසංගත නිරේ පෙරේතාදී මේ හතරපාය පිළිගන්නවා දිව්‍ය ලෝක පිළිගන්නවා අන්නේ ඒ ලෞකික සම්මාදිට්ඨියක් තියෙනවා ඒ කියන්නේ දස කුසල්ම තියෙන මිනිස්සේ ජීවිතේ කාටවත් වදයක් හිංසාවක් නැතුව අහිංසකව පාඩුවේ ජීවත් වෙන දස කුසල් වඩන මිනිස්සෙක් ඉන්නවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්නවා මෙන්න මෙයා ගැන සෝ කායස්ස බේදා පරම්මරණ මෙයා කය බිඳලා මරණින් පස්සේ මනුස්සානං සහව්‍යතං උපජ්ජති එයා මිනිස්සෙක් වෙලා උපදිනවා ඒ මිනිසයා මැරිලා නැවතත් මනුස්ස ලෝකෙම මනුස්ස ජීවිතයක් ලබනවා පින්වත්නි කියනවා යෝ මනුස්සානං ආහාරෝ තේනසෝ තත්ත යාපේති එයා මිනිස්සෙක් විදියට මේ ආහාරෙන් යැපෙන්නේ මනුස්ස ලෝකේ තියෙන ආහාර නැතුව අතීත ජීවිතයක ඥාති පින්දුන්න කියලා මනුස්ස ජීවිතේ නැවත ආපු කෙනාට කන්න බොන්න ලැබෙන්නේ නැහැ ඒ පිණි. එයා මනුස්ස ලෝකේ ආහාර පාන ගන්නවා. කියනවා තේනසෝ තත්ත තිත්තති ඉදම්පිකෝ බ්‍රාහ්මණ අට්ඨානං යත්ත කිතස්ස තන් දානං න උපකප්පති. අන්නේ විදියට කියනවා අපි කොච්චර මියගිය ඥාතියට පුන් පින් අනුමෝදන් කළත් අනේ මේකේ ඥාතියට හේතු වේවා කියලා ඒ ඥාතිය මැරිලාවිලා මනුස්ස ලෝකෙම ඉපදිලා නම් ඒ මනුස්ස ලෝකෙ ඉපදිච්ච ඥාතියට කොච්චර දුන්නත් ගියාත්ම ඥාතියින්ගෙන් පින් එපින ලැබෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට තමන්ගේ මියගිය ඥාතිය නිරේපදුනොත් ඒත් ලැබෙන්නේ නැහැ. තිරිසන් ලෝකෙ ඉපදුනොත් ඒත් ලැබෙන්නේ නැහැ. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයට කිව්වා මනුස්ස ලෝකෙ ඉපදුනොත් ඒත් ලැබෙන්නේ නැහැ කියලා. ඊළඟට කියනවා මේ දස කුසල් හොඳට වඩපු මිනිස්සේ එයා සෝ කායස බේදා පරම්මරණ දේවානම් සහව්‍යතං උපජ්ජති දෙවියන් අතර උපදිනවා මේ මනුස්ස ලෝකෙන් කය බිඳලා මරුණාට පස්සේ දැන් එයා දෙවියන් අතර ගියාම බුදුරජාණන් වහන්සේ වදාලා යෝ දේවානම් ආහාරෝ තේනසෝ තත්ත යාපේති එයා දෙවියන් අතරදී ගන්නෙ දිව්‍ය ආහාර එයා එහි ජීවත් වෙනවා එහෙට අනුකූල විදියට දිව්‍ය ආහාරයෙන් යැපිලා ඉදම්පිකෝ බ්‍රාහ්මණ අට්ඨානං යත්ත තිතස්ස තං දානං න උපකප්පති බ්‍රාහ්මණය මියගේ ඥාතියෙකුට කියලා පින් දෙද්දී ඒ තමන්ගේ ඥාතිය දස කුසලෙන් ජීවත් වෙලා ඉඳලා මැරිලා දෙවියන් අතර ඉපදිලා නම් ඒ දිව්‍ය ලෝකයේදී දිව්‍ය ආහාරයෙන් යැපෙනවා මිසක් මේ ඥාතින් දෙන පිනෙන් නෙමෙයි කියනවා යැපෙන්නේ ඒ නිසා ඉදම්මේ ඥාති ඉදම්මෝ ඥාති නම් හොතු සුඛිතා හොතු ඥාතියෝ කියලා මියගේ ඥාතියෙකුට කොච්චර පින් දුන්නත් ඒ දෙන පින නිරේ ඉපදුනොත් ලැබෙන්නේ නැහැ තිරිසන් ලෝකෙ ඉපදුනොත් ලැබෙන්නේ නැහැ මනුස්ස ලෝකෙ ඉපදුනොත් ලැබෙන්නේ නැහැ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දෙවියන් අතර ඉපදුනොත් ඒත් ලැබෙන්නේ නැහැ. ඒතර මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව පෙන්නනවා දස අකුසල් කරලා නිරේ තිරිසන් ලෝකෙ වගේ තැනක ඉපදුනත් දස කුසල් කරලා මනුස්ස ලෝක දිව්‍ය ලෝක වගේ තැනක ඉපදුනත් දෙන පින ලබා ගන්න බැරි තැන් වලින් ඔය තැන් හතරම උන්වහන්සේ පෙන්නන දැන් හතර කිව්වට ඔය දිව්‍ය ලෝක 6 තිරිසන් ලෝක කොහොම ඔබ දන්නවා පින්වත්නි කොතෙකුත් නොඑක් නොඑක් තිරිසන්ගත ආත්මෝ තියෙනවා. ඒතර මේ කොතනක දිවත් දෙන පිනක් ලැබෙන්නේ නැහැ. ඔන්න නොලැබෙන තැන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කොයිද ලැබෙන්නේ කියන එක. බලමු පින්වත්නි දෙන පින ලබා ගන්න පුළුවන් තැන කොහෙද කියලා. එකම එක තැනක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. කියනවා බ්‍රාහ්මණයට ඉදපන බ්‍රාහ්මණ එකච්චෝ පානාති පාති හෝති ප්‍රාණඝාත කරනවා ඒ විදිහට දස අකුසල්ම පෙන්නලා උන්වහන්සේ කියනවා යෝ කායස්ස බේදා පරම්මරණ පෙත්ති විසයන් උපජ්ජති කය බෙදලා මරණින් පස්සේ ප්‍රේතෙක් වෙලා උපදිනවා යෝ පෙත්ති වේසයිකානම් සත්තානම් ආහාරෝ තේනසෝ තත්ත යාපේති තේනසෝ තත්ත තිත්තති එතකොට
ප්‍රේතාත්මේ ප්‍රේතයන්ට තියෙන සුදුසු ආහාර තමයි යැපෙන්න ආහාර කියලා තියෙන්නේ. හැබැයි උන්ට එතන ඒ ආහාර වලින් යැපෙන්න ඒ ආහාර සොයා ගන්න තියෙන්නේ මොකද්ද ක්‍රමේ? උන්වහන්සේ කියනවා යම්වා පනස්ස අනුප්පවච්ඡෙන්ති මිත්තාව අමච්චාව ඥාතිව සාලෝහිතාව තේනසෝ තත්ත යාපේති තේනසෝ තත්ත තිට්ඨති. එතන උන්ට යැපෙන්න එතන ඉන්න පරිසරය හැදෙන්නේ කොහොමද? තමන්ගේ මිත්‍රෙක් ඥාතියෙක් කවුරු හරි කෙනෙක් තමන් අරමුණු කරගෙන දන් දීලා පින් අනුමෝදන් කරනවා. අන්නේ පින තමයි බුදුරජාණන්ස පෙන්ව ඉදං කෝ බ්‍රාහ්මණ ඨානං යත්ත තිතස්ස තං දානං උපකප්පතිති. මේ මියගේ ඥාතියෙක් වෙනුවෙන් පින් දෙනකොට ඒ පින ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ ඔන්නයි කියන පෙtti විසයන් uppajjati කියලා කියපු പ്രേත ආත්මික ඉපදුනොත් විතරයි. ඒතර പ്രേතෙක් වෙලා ඉපදුනොත් අන්නේ പ്രേතයට මියගේ ඥාතින් දෙන පින අනුමෝදන් වෙන්න අවස්ථාව තියෙනවා පින්වත්නි. දැන් ඔබ බලන්න බුදුරජාණන් වහන්සේ බැරි තැන් කිව්වා. පුළුවන් කොහෙද කියලාත් කිව්වා. එතකොට මෙතනදී මේ ලෝකයේ උන්වහන්සේ අවබෝධ කරපු අවබෝධය තුලනොයි මේ පෙන්වන්නේ. කාටවත් ඒකට අභියෝග කරන්න බෑ පින්වත්නි. බුදු කෙනෙකුගේ අවබෝධය මේ ලෝකයේ සාමාන්‍ය මට්ටමේ තියෙන දැනුම ඉක්මවා ගිය දෙයක්. ඒක දැක්මක්. එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දැකලා ජානුසෝණිට කියන්නේ. ජානුසෝණි කියන්නේ ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ ප්‍රභූවරේ. මේ වගේ ප්‍රභූවරෙක් පවා මේ වගේ ප්‍රශ්නයක් විසඳගන්න බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. උන්වහන්සේගෙන් ඒ අවශ්‍ය නිවැරදි පිළිතුරු ලැබෙන බව උන්වහන්සේ දන්නවා. ඒ ජානුසෝණි දන්නවා. එතකොට බලන්න දැන් නිරේ බෑ කිව්වා. තිරිසන් ලෝකේ බෑ කිව්වා. මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකෙත් බෑ කිව්වා. පෙරේතෙක් වෙලා ඉපදුනොත් තමයි කෝ පුළුවන්. දැන් මේ പ്രേතාත්මෙ ඉපදුනහම ඒ පින අනුමෝදන් වීම සම්බන්ධව කොහොමද ඒ පින් ගන්නෙ, කොහොමද එන්නේ, කොහොමද ලැබෙන්නේ, මේ ආදී බොහෝ විස්තර තියෙනවා තිරෝකුඩ්ඩ සූත්‍රයේ. අපි තිරෝකුඩ්ඩ සූත්‍රෙත් පින්වත්නි ඉදිරියට මේක සාකච්ඡා කරනවා දිගටම. ලබන සතියේ අපිට පුළුවන් වෙයි තිරෝකුඩ්ඩ සූත්‍රයත් එක්ක කරුණු සාකච්ඡා කරන්න. මොකද මේ දුගතියක් නැහැ කියලා සමහරලාට චීවර දරාගෙනම කතා කරද්දි සමහර චීවර දරාගත් ඇතැම් මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෝ සමාජය තුළ පින්වත්නි මිනිස්සුන්ට කියන්න උත්සාහ කරන යුගයක් මේක. මේ දුගතිය කියන එකයි සුගතිය කියන එකයි දෙකම හිත ඇතුළේ සිද්ධ වෙන දේවල් කියලා. මිනිස්සෙක් විදිහටම මිනිස් ජීවිතේම විඳින දුක සැපලු. තර බුදුරජාණන් වහන්සේ මේ පිනෙන් යැපෙන ලෝකයක් විදිහට තිරෝකුඩ්ඩ සූත්‍රය පෙන්නනවා. පෙරේත ලෝකේ කියන්නේ පිනෙන්ම යැපෙන්න හැදිච්ච ලෝකයක්. ඒ පෙරේතයන්ගේ අප්‍රමාණ දුක් ගැන പ്രേතවත්ව වල විස්තර කරලා තියෙනවා. අපි ඉදිරියේ මේ ඔබට කතා කරනවා කියා දෙනවා. එතන මේ ජානුසෝනි සූත්‍රයේ මේ මොහොත වෙනකොට ඔන්න දැන් අපි කතා කරලා තියෙනවා කොහෙද පින් දුන්නම ගන්න බැරි, කොහෙද ගන්න පුළුවන් කියන එක. ගන්න පුළුවන් කියලා එක තැනයි පෙන්වන්නේ තමයි പ്രേතාත්මි. එතකොට දැන් ජානුසෝනිට පින්වත්නි ලොකු ප්‍රශ්නයක් එනවා. ඒ තමයි අපි සෑහෙන මහන්සි වෙලා දුක් විඳලා දන් දෙනවා, ගොඩාක් කැපවීම කරලා පින් කරනවා, කරලා ඒ කරලා පින්වත්නි අර මියගේ ඥාතියට පින් අනුමෝදන් කරද්දී ඔය කියපු පින් ගන්න බැරි තැනක බැරි වෙලා හරි ඥාතිය ඉපදෙලා හිටියොත් ඒ පින අපරාධ නේද කියලා ජානුසෝනිට ඒ වෙලාවේ හිතෙනවා. ජානුසෝනි අහනවා බුදුරජාණන් වහන්සේගෙන් සචේ පන බෝ ගෞතම සෝ පේතා ඥාති සාලෝහිතෝ තන් තානං අනුප්පන්නෝ හෝති කෝතං දානං පරිබුංජතිති. උන්වහන්සේගෙන් මේ ජානුසෝනි බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි අපි දැන් ඔය ඉලක්ක කරගත්ත ඥාතියා ඔය කියන പ്രേත ආත්මෙක ඉපදිලා නැත්තම් එතකොට ඒ දානේ පාවිච්චි කරන්න කෙනෙක් නැද්ද කියලා අහනවා. ඒ දානෙට ප්‍රයෝජනයක් නැද්ද කියලා අහනවා. කියනවා
අඤ්ඤේ පිස්ස බ්‍රාහ්මණ පේතා ඥාති සාලෝහිතා තං තානං අනුප්පත්තා හොಂತಿ තේතං දානං පරිබුඤ්ජති ඔබ ඉලක්ක කරපු ඥාතියා ජානුසෝනි බ්‍රාහ්මණය පින් අනුමෝදන් වෙන්න පුළුවන් තරක ඉපදෙලා නැහැ කියලා හිතුණා අඤ්ඤේ පිස්ස පේතා ඥාති වෙනත් ප්‍රේත ඥාතියෙක්ව ඒ පින අනුමෝදන් වෙනවා ඒ දාණය භුක්ති විඳිනවායි කිව්වා ඒ කියන්නේ තමන් ඉලක්ක කරගන්න ඕන තමන්ගේ අම්මව එක්ක තාත්තව ආච්චිව සීයව කවුරු හරි නෑදෑයෙක් දරුවෙක් ස්වාමි පුරුෂයා බිරිඳ තමන් කවුරු හරි තමන්ගේ ඥාතියෙක් අරමුණු කරගෙන එයාට පින් දෙනවා එතන මේ බ්‍රාහ්මණය අහන්නේ ඒ ඥාතියා පින් ගන්න බලුවන් තැනක නෙමෙයි නම් ඒ පින්කම වැඩක් නැද්ද කියන එක එතන බුදුරජාණන් වහන්සේ අඤ්ඤේ පිස්ස පේතා ඥාති සාලෝහිතා තමන්ගේ අතීත ජීවිතවල හරි වෙනත් කවුරු හරි ඥාතියෙක් හරි ඒ පින අනුමෝදන් වෙනවා කියව ප්‍රේතාත්මක ඉඳලා. ඒ කියන්නේ දෙන පින අනුමෝදන් නොවන අවස්ථාවක් වෙන්නේ නැහැ කියන එකයි. ඒක කවුරු හරි අනුමෝදන් වෙනවා. හැබැයි මේ බ්‍රාහ්මණයා ආයෙත් ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන්. සචේපන භෝ ගෞතම සෝ චේව පේතෝ ඥාති සාලෝහිතෝ තං ථානං අනුප්පන්නෝ හෝති. අඤ්ඤේ පිස්ස පේතා ඥාති සාලෝහිතා තං තානං අනුප්පන්නෝ හොಂತಿ කෝතං දානං පරිබුඤ්ජති इति ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපි ඉලක්ක කරපු ඥාතියට ඒ පින හම්බෙන්නේ නැත්තම් ඒ කියන්නේ යා වෙන කොහේ හරි ඉපදිලා නම් පෙරේතාත්මක නෙමෙයි නම් ඒ වගේම වෙන කවුරු හරි ඥාති වෙන කෙනෙක්වත් පෙරේතයන් අතරේ නැත්තම් එතකොට පින්කම අපරාධ නැද්ද ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයට හරි වටින කතාවක් කියනවා අට්ටාණං කෝපන බ්‍රාහ්මණ අනවකාසෝ යන්තං ථානං විචිත්තං අස්ස ඉමිනා දීගේන අද්දුනා යදිදං පේතේහි ඥාති සාලෝහිතේහි අපිච බ්‍රාහ්මණ කියනවා මේ බ්‍රාහ්මණය මේ අනන්ත දීර්ඝ සංසාරේ තමන්ට ඥාති වෙච්ච අය පින් අනුමෝදන් වෙන්න අවශ්‍ය ප්‍රේතාත්මවල නැති වෙනවා කියන එක යම් කාලයකට හරි ඒක සිද්ධ වෙන්නේ නැති දෙයක් කියනවා. ඒ කියන්නේ දැන් ඔන්න අපි අපේ අම්මා හරි තාත්තා හරි දරුවෙක් හරි කවුරු හරි කෙනෙක් ඉලක්ක කරලා පින් දුන්නා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහුවනේ එයා බැරි වෙලා හරි පින් ගන්න පුළුවන් තරක නෙමෙයි නම් මොකද කරන්නේ අපරාධයද පින්කම කියලා. ඒක බුදුරජාණන් වහන්සේ තෙන්දි වදාලා නෑ නෑ වෙන කවුරු හරි ඥාතියෙක් හරි මේ පින අනුමෝදන් වෙනවා ඒක ප්‍රේතාත්මකින්. ඒතර බ්‍රාහ්මණය අහනවා එහෙමවත් ඥාතියෙක් හිටියේ නැත්තම් මොකද කරන්නේ අපරාධ නැද්ද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලේ මේ දීර්ඝ කෙලවරක් නොපෙනෙන අනන්ත සසරේ තමන්ට ඥාති වෙච්ච අය කොච්චරවත් මේ වෙලාවේ පින් අනුමෝදන් වෙන්න තියෙන ප්‍රේත ආත්මවල ඉන්නවයි කිව්වා. එහෙම ඥාතිත්වයක් දරපු කෙනෙක් මේ වෙලාවේ පින් අවශ්‍ය තැනක ඉන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැත්නම් යම් වෙලාවක එහෙම ඥාති හොයාගන්නවත් නැත්නම් කාට හරි කෙනෙකුට පෙරේත ලෝකෙක එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන ඒ තරමටම ඕන මොහොතක ඔබ හිතන්න ඔබ දැන් මේ රාත්‍රියේම මොනෝ හරි කාරණාවකට පින් දෙනවා මේගේ ඥාතියෙකුට පින්වත්නි හිස් වෙන්නේ නැහැ ඔබට ඥාති වෙච්ච සසරේ ඥාතීන් පෙරේතාත්ම තුල ඕන තරම් ඉන්නවා ඔබට හිතනවා හෙට උදේට මොනව හරි පිංගමක් කරන්න ඔබට හිතනවා හෙට දවල්ට මොනව හරි කරන්න ඔබට හිතනවා හෙට හවසට මොනව හරි කරන්න ඔබ බය වෙන්න එපා ඔබේ මීගේ ඥාතියෙක් වන කවුරු හරි පෙරේත පෙරේත ලෝකවල පිං අනුමෝදන් වෙන්න තියෙන ලෝකේ මේ වෙලාවේ කවුරු හරි ඥාතියෙක් ඉන්නවද නැද්ද කියලා හෙව්වොත් අනන්ත ඥාතීන් ඉන්නවා ඒ කියන්නේ අපේ ඥාති වෙච්ච අය අනන්ත ඉන්නවා පෙරේතයන් අතරේ පින දුන්නොත් අනුමෝදන් වෙන්න බලාගෙන ඉන්න. ඒක හිස් වෙන්නේ නැහැ කියන ඒ අවස්ථාව. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක කියලා උන්වහන්සේ මේ බ්‍රාහ්මණයට තව කාරණයක් කියනවා. අපිච්ච බ්‍රාහ්මණ දායකෝපි අනිප්පලෝ හෝති. ඒ මීගේ ඥාතියෙක් ගත්තාද නැද්ද මොකක් වුණත් බ්‍රාහ්මණය ඒ දානෙ දුන්න දායකයාට හරි ඒ පින තියෙනවා කිව්වා. ඒ නිසා මියගේ ඥාතියෙක් වෙනින් දන් දුන්නා කියලා එක කිසිම ප්‍රයෝජනයක් නැති වෙන්නේ නැහැ කිව්වා. තමන්ට හරි අඩුතර මේ පින තියෙනවායි කිව්වා.
හරි පුදුම වටිනා උපදේශයක් කියලා බුදුරජාණන් වහන්සේ දෙන්නේ දන් දෙන්න මේගේ ඥාතියට කවදාකවත් ඒක ප්‍රතිඵලයක් නැති වෙන්නේ නැහැ තමන් ඉලක්ක කරපුවා ඥාතිය නැත්තම් වෙන කවුරු හරි පින් අනුමෝදන් වෙන්න අවශ්‍යතාවය තියෙන සසරේ ඥාතීන් හරි එක ගන්නවමයි ඒ ඔක්කොම නැති වුණත් අඩුම තරමේ තමන්ට හරි ඒ කරපු පින තියෙනවමයි කියලා කියනවා ඊතර පින්වත්නි මේ විදිහට සංසාරේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක පමණ මේ වගේ දේ දැනගන්න පුළුවන් දැනගත්තම ඒ කාලෙට ඒ පින අනුමෝදන් කරවන්න පුළුවන් ඔබ හිතන්න සාසනයක් නැති කාලෙකට මේවා කියලා දෙන්න කෙනෙකුත් නැහැ එතකොට ජීවත් වෙන්න අයගෙන් මියගිය කෙනෙක් වෙනුවෙන් කරන දානයක් කියන එක දන් දෙන්න දන්නේත් නැහැ. එහෙම දෙයක් වෙනවද කියලාවත් දන්නේ නැහැ. ඒතර ඒ වගේ යුගයක ඉපදිච්ච පෙරේතයන් පවා පින්වත්නි පිනෙන් යැපෙන්න තියෙන ඒ භුක්ති විඳින්න තියෙන සුවපහසු අවස්ථා ඔක්කොම අහිමි වෙලා ජීවිතේ නිකන් නාස්ති වෙලා දුක් විඳලා 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 අප්‍රමාණ කැපවීම් කරලා කරලා මැරෙලා යනවා. එතකොට පෙරේතාත්මක ඉපදිච්ච පෙරේතයෙකුට උනත් බුද්ධ ශාසනයක් තියෙන කාලෙක ඉපදුනොත් එහෙම පෙරේත ලෝකේ එක පැත්තකින් ඒ ශාසනය නිසා පෙරේතයාට අඩුතරමේ පින් ටිකක් අනුමෝදන් වෙන්න ඥාතීන්ට මේ අවබෝධය හරි ලැබෙනවා. ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ පහළ වීම මේ සුගතියේ ඉන්න ධර්මයේ හැසිරෙන කෙනෙකුට විතරක් නෙමෙයි පින්වත්නි හිතසෝ පිණිස හේතු වෙන්නේ. බුදුවරු පහළ වුණා කියලා කියන්නේ මේ වගේ ප්‍රේත ආත්මක ඉන්න ඥාතීන්ට පවා එක සැනසීමක්. මොකද මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නිසා අපි දැනගන්නවා මෙහෙම ඥාති පිරිසක් ඉන්නවා ඒ අයට පින් දෙන්න පුළුවන් ඒක කරන්න ඕනේ මෙහෙමයි කියලා. ඒතර මේ දැනගත්තට පස්සේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණන් ඉන්න ශ්‍රාවකයෝ තම තමන් කරන පින් මියගේ ඥාතීන්ට අනුමෝදන් කරනවා. අපිත් කරනවානේ පින්වත්නි. දැන් මේ සිද්ධිය රසපුව අවසන් වුණා අපි මියගේ ඥාතියට පින් දෙනවා. එතකොට ඒ විදියට මියගේ ඥාතියෙකුට පින් ටිකක් හරි බුද්ධ ශාසනයක් තියෙන කාලෙකම ලැබෙනවා කියන්නේ ශාසනයක පහළවීම බුදු කෙනෙක්ගේ පහළවීම ඔබ හිතන්න පෙරේතයන්ට පවා හිතසුව පිණිස හේතු වෙන්නේ නැද්ද කියලා. පෙරේතයන්ට පවා ඒක අර්ථයක් යහපතක් වෙලා නැද්ද කියලා නිකන් බලන්න. ඔය පින්වත්නි එක දේශනාවක තියෙනවා බුද්ධ ශාසනයක් පහළ වෙන කාලෙට දුගතියේ ඉන්න සත්වයන් ප්‍රමාණය අඩු වෙනවා. නිරේ යන නිරිසත්වය අඩු වෙනවා. තිරිසන් ලෝකේ තිරිසන් සත්වය අඩු වෙනවා. පෙරේත ලෝකේ පෙරේත සත්වය අඩු වෙනවා. දැන් මේක කියද්දි කෙනෙක් බලයි එතකොට තිරිසන් සත්තු කොහොමද අඩුවක් තියනවද කියලා. තිරිසන් සත්ව ප්‍රමාණය පින්වත්නි ඔයත් දකින්න මේ මිනිස්සුත් එක්ක හිතා ගන්නවත් පුළුවන් ප්‍රමාණයක් නෙමෙයි තිරිසන් ලෝකේ උනත් ඉන්නේ. අපි මීට පෙර දේශනවලදී ඉගෙන කතා කරලා තියෙනවා. එක ගෙදරක ඉන්න මිනිස්සු ප්‍රමාණයත් ඒ ගෙදර වත්තේ සහ නිවසේ නොයෙක් තැන්වල ඉන්න සත්ව ප්‍රමාණය පොළව ගත්තත් ඒ නිවසට ආශ්‍රිත පොළවේ එක පොඩි කොටසක් හැරුවොත් එතන ඉන්න සත්ව ප්‍රමාණය. හරි අපි පාවිච්චි කරන වතුර ටිකක ඒ වතුරේ ඉන්න නොපෙනෙන සත්ව ප්‍රමාණය තිරිසන් සත්ව ප්‍රමාණය මෙපමණයි කියන්න බෑ පින්වත්නි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනයක පිහිට පිළිසරණ ලබන මිනිස්සු ඔබ දන්නවා කෝටි 800 ගානක් මේ වෙනකොට මනුස්ස ලෝකේ වර්තමානයේ ඉන්නෝ. මේ කෝටි 800 ගානම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිට පිළිසරණ ලබා ගන්නෑ. එතකොට ඒ පිළිසරණ ලබාගත් අය අතරින් ඔබ නිකන් හිතන්න තමන් ගැන හිතන්නකෝ. තමන් මේ වෙලාවේ දුගතියක උපදින කර්ම විපාක වලින් ධර්මයේ පිළිසරණ නිසා ඈත් වෙලා ඉන්නවනම් තමන් සුගතියක උපදින පිලිසරණක් ලැබෙන ආකාරයට වචන හසුරනවා නම් කය හසුරනවා නම් හිත හසුරනවා නම් මේ ධර්මයේ තුල පිහිටලා. ඒතර පින්වත්නි ඔබ දුගතියේක උපදින කර්ම විපාක රැස් කරා නම් එදා ඔබ උපදින්න තිබුණේ තිරිසංගත හෝ නිරේ හෝ පෙරේතාත්මික හෝ සතරපාය තැනක. ඒතර දැන් ඔබ මේ ධර්මයේ නිසා මොකද උනේ? ඒ දුගති යන කර්ම විපාකයෙන් ඈත්තලා වැළකීලා සුගතියක උපදින පුණ්‍ය විපාක කුසල විපාක රැස් කරනවා. ඉතින් එහෙනම් සතරපාය උපදින්න හිටපු තවත් එක සත්වේ අන්න එතනින් බැලුවොත් අඩු කරලා සුගතියකට වැඩි කරලා. ඔය වගේ බුදුසසුනේ පිළිසරණ ලබන හැම දෙනාවම අර තිරිසංගත නිරේ පෙරේතාත්ම වලින් බේරගත්ත නිසා යම් අඩු කිරීමක් වෙනවා. එක කෙනා බැගින් හෝ අඩු කරනවා. එතකොට මේ ධර්මයේ පිළිසරණ ලබාගෙන
දුගතියක උපදින කර්ම විපාක වලින් ජීවිතේ ඈත් කරගන්න හැම කෙනාම එතනින් බේරෙනවා. එතකොට බුදු කෙනෙක් පහළ වුණාම පෙරේතයෝ අඩු කරනවා පින්වත්නි. ප්‍රේතාත්මික උපදින්න තියෙන දුක්ඛිතාත්මික යන්න තියෙන ඇතැම් අයව එතනින් බේරගන්න. ඉතින් උන්වහන්සේ එක පැත්තකින් පෙරේත ආත්ම අඩු කරන ගමන් ඉපදිලා ඉන්න පෙරේතයන්ටත් ලොකු රැකවරණයක් ලබා දෙනවා. අනිත් එක හිතන්න තිරිසන් සත්තු ගත්ත ඇතැම් ආගමික සංකල්ප නිසා තිරිසන්ගත සත්තුන්ව මරණයට පත් කරන්න අනුබල දීලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක උන්වහන්සේ කිසිම තැනක තිරිසන් සතෙක් ඝාතනය වෙනුවෙන් අනුබලයක් දීලා නැහැ මොනම විදියකවත්. එතකොට උන්වහන්සේව සරණ ගියපු ශ්‍රාවකයෝ ඉන්නේ යම් තාක් ප්‍රමාණයක්ද උන්වහන්සේව සරණ ගිහිල්ලා අවබෝධයෙන් උන්වහන්සේගේ මාර්ගයේ වඩන්න පුහුණු කරන්න යන සත්වයන් ඒ ධර්මයේ නිසාම ඒ සත්තුන්ගේ ජීවිත ආරක්ෂා කරනවා. තිරිසංගත සත්තු සමහරලාවට පුංචි කූඹියෙක්ගේ පවා ජීවිතය ආරක්ෂා කරනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ඒතර පින්වත්නි භාග්‍යතුන් වහන්සේ නිසා තිරිසංගත සත්තුන්ට පවා පිළිසරණක් ලැබිලා තියෙනවා. පෙරේතාත්මවල ප්‍රේත සත්‍යයන්ට පින් ටිකක් හරි අනුමෝදන් වෙන්න අවස්ථාව ලැබෙන එක හින්දා ඒ වෙනුවෙන් උන්වහන්සේ මග පෙන්වලා දීලා තියෙන හින්දා එතර පෙරේතයන්ට පවා ඒ බුදුරජාණන් වහන්සේ නිසා ලොකු රැකවරණයක් ලැබිලා තියෙනවා. පොඩි දෙයක් නෙමෙයි පින්වත්නි මේ බුදු කෙනෙක්ගේ පහළ වීම කියලා කියන්නේ. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේලාගේ උතුම් ශාසනය සුගතියක උපදින කෙනෙකුට පිළිසරණක් ලැබෙනවා කියලානේ හැමතිස්සම කතා කරන්නේ. මනුස්ස ලෝකෙ මිනිසුන්ට, දෙව්ලොව දෙවියන්ට, බඹලොව බඹුන්ට පිළිසරණක් තියෙනවා කියලා තමයි අපි හිතන්නේ කතා කරන්නේ. නමුත් සීමාවක් එහාට ගිහිල්ලා බලනකොට අනේ මේ තිරිසංගත සත්තුත් මොනතරම් සැනසීමක් ධර්මයේ නිසා ලබනවද? බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනා නිසා පින්වත්නි. ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා මේ අවුරුදු 2000 ගානක් තිස්සේ කටින් පිට කරපු ප්‍රමාණි කොච්චරද? මම මේ වෙලාවේ ඔබට ධර්ම දේශනා කරන ගෝතම හාමුදුරුවෝ වෙච්ච මම මගේ ජීවිතේ යම්කිසි මොහොතක ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා පුංචි කාලේ ඉඳලා අද වෙනකම් ප්‍රකාශ කරපු වාරගාන මට මතක නැහැ. එපමණ වාරගානක් මම මගේ මොවින් ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා ඥාතීන්ට පින් දීලා තියෙනවා. එතකොට මගෙන් යම් පිනක් ලැබිලා යම් ප්‍රේතෙක් සැනසුණා නම් ඒ ප්‍රේතාත්මිකින් හැම සැනසිච්ච ප්‍රේතෙක්ම පින්වත්නි ඒ පිනෙන් සැනසුනේ මම අර පින අනුමෝදන් කරපු නිසා. එහෙම අනුමෝදන් කරන ක්‍රමය මේ ලෝකයේ ඉපදිනකොට මං දැනගෙන ඉපදුනේ නැහැ. ඒ නිසා ප්‍රේතයන්ට මගෙන් යම් සැනසීමක් පිළිසරණ පිනක් ලැබුණා නම් ඒක ලැබුණේ මම අවබෝධ කරගත්ත ක්‍රමයක් නිසා නෙමෙයි, මම දැනගත්ත ක්‍රමයක් නිසා නෙමෙයි, ස්වයං විදිහට මම තනියෙන් හොයාගත්ත දෙයක් නෙමෙයි, මං උපදිනකොට දැනගෙන හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි මට කියලා දුන්නේ මේ විදිහට මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියන ගාථාව පවා උන්වහන්සේ බුදුමුවින් වදාළේ. එතකොට පින්වත්නි එහෙම බැලුවට පස්සේ බුදුරජාණන් වහන්සේ නිසා මියගේ ඥාතීන්ට පින් දෙන්න ක්‍රමයක් උන්වහන්සේ කියා දීම නිසා වල්පොල ගෝතම සන්නාස විදියට මම විතර මගේ ජීවිත කාලේ මතක නැති තරම් ඉදංගෝ ඥාතිනං හෝතු කියන ගාථාව දේශනා කරමින් සජ්ජහායනා කරමින් පුණ්‍යානුමෝදනා සිදු කරලා තියෙනවා. සංසාරගත සීල මිගි ඥාතියෝ මේ පින් හේතු කරගෙන පරලොව සුවපත් කරගනිත්වා කියලා අපි මේ මුවින් ඕන තරම් කියලා තියෙනවා. මම පුද්ගලිකව මං ගැන හිතුවට පස්සේ පින්වත්නි මන් නිසා ඒ පින අනුමෝදන් වෙච්ච හැම ප්‍රේතෙක්ම සැනසුනේ මගේ බුදුරජාණන් වහන්සේ මට එහෙම වැඩපිළිවෙලක් පෙන්වලා දුන්න නිසා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් සැනසුණු ප්‍රේතයන් ප්‍රමාණය මම විසින් මං අනුමෝදන් කරපු පින් දීපු මේ අප්‍රමාණ මතක නැති වාර ගානත් එක්ක බැලුවට පස්සේ කොපමණද කියලා පුද්ගලිකව මං ගැන සලකලා බැලුවම මට දැනෙන්නේ මේ ලංකාවේ ඉන්න යම්තාක් බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණේ දැනුවත් වෙලා උන්වහන්සේගේ ධර්මය නිසා දැනුවත් වෙලා උන්වහන්සේගේ ශ්‍රාවකයන් නිසා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන දැනුවත් වෙලා බුදුරජාණන් වහන්සේ මේ කියා දුන්නු දේ නිසා මේ වෙලාවේ ලංකාවේ ජීවත් වෙන අයගෙන් කී දෙනෙක්
ඉදම්මෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියන ගාතාව කියලා ඇද්ද? ඒ හැම දෙනාම කියපු වාර ගන්න ඒ අයටවත් මතක නැහැ. මේ වෙලාවේ සිත් නෙත් අසපුවහන ඔබ හිතන්න ඔබ මේ ඥාතින්ට පින්දෙන ගාතාව කියපු වාර ගන්න ඔබටවත් මතක නැතුව ඇති. පින්වත්නි එහෙම බැලුවට පස්සේ මේ සිත් නෙත් අසපුවහන අයගෙන් විතරක් මේ ජීවිතේ පින් අනුමෝදන් වෙලා සැනසෙච්ච ප්‍රේතය කොච්චර ඇද්ද? ඔය ප්‍රේතය ඔක්කොම සැනසුනේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ නිසානේ. එතකොට සිත්නතස පහන් නැති මේ රටේ ඉන්න බෞද්ධයෝ කොම පින් දීපු ආර්ගානවත් මතක නැතුව ඇති. ඔවුන් එපමණ දුන්න පිනෙන් කොපමණ ප්‍රේතයන් ප්‍රමාණයක් සැනසෙන්නේ නැද්ද? ඒ සැනසෙච්ච මේ වෙලාවේ ලංකාවේ ඉන්නේ සියලු දෙනාගෙම යම් පිනක් අනුමෝදන් වෙලා සැනසුණු ප්‍රේතියෝ ඉන්නවනම් ඒ ප්‍රේතිය ඔක්කොම සැනසුනේ බුදුරජාණන් වහන්සේ නිසානේ පින්වත්නි. එහෙම බැලුවට පස්සේ මේම ලකුංචි තිතක් වගේ ලංකාව ඇතුළ විතරක් නෙමෙයි පින්වත්නි, ලංකාවේ ඉන්න ලාංකික ඇත්තෝ ලෝකේ වටේ බොහෝ රටවල ඉන්න ඒ හැම දෙනාම කොපමණ වාර ගන්න පින් දීලද මුවින් ජීවිතේ ඒ පිනෙන් අපමණ සැනසුණු ප්‍රේතියෝ ඉන්නවා. එපමණක් නෙමෙයි පින්වත්නි, තායිලන්ත, බුරුම, කාම්බෝජ, ලාවෝස ආදී නොයෙකුත් රටවල් තියෙනවා බෞද්ධ රටවල්. මේ හැම එකී මෙකී නොකී සියලු බෞද්ධ රටවල් වල ඉන්න ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත සියලු ජනතාව බුදුරජාණන් වහන්සේ නිසා මියගේ ඥාතින්ට පින් දෙන්න ඕනේ කියන එක දැනගෙන මෙවැනි ගාථා කියමින් නොයෙක් කවිරින් මියගේ ඥාතින්ට යම්තාක් පින් දීලද්ද ඒ හැම රටකම හැම රටවැසියෙක් නිසාම ඒ පින් අනුමෝදන් වෙලා සැනසුන ප්‍රේතාත්ම ප්‍රමාණය පින්වත්නි ගණනකින් කියන්න පුළුවන් කියලාද ඔබ හිතන්නේ? එතකොට ඒ සියලු ප්‍රේතයන් මේ බුදුසසුනක් පහළ වෙනකොට කොච්චර සැනසීමක් ලබනවාද කියලා ඔබ නිකන් හිතුවොත් ඔබට බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ ගෞරවයක් ඇති වෙයි. අනේ මගේ බුදුරජාණන් වහන්සේ නිසා මෙපමණ සැනසීමක් ලබනවා නම් දුගතියක ගියපු සත්වයෝ පවා අනේ සුගතියේ මිනිසුන් ලබන සැනසීම ගැන කවර කතාවද කියලා. එතකොට පින්වත්නි අනිත් පැත්තෙන් ඔබ හිතන්න මගෙන් මේ වෙලාවේ පිනක් අනුමෝදන් වෙලා කොතන හරි එක්තරා ප්‍රේතයෙක් සැනසුණා නම් ඒ ප්‍රේතයට සැනසීම ලබා දුන්නා කියන්නේ මට ඒක පෙරලා පිනක් වෙනවද නැද්ද කියලා ඔබ හිතන්න. ඔන්න හිතන්න යම්කිසි තැනක ඉන්නවා එක්තරා ප්‍රේතියක්. ඒ ප්‍රේතිය මගේ පින අනුමෝදන් වෙලා ඒ ප්‍රේතිය මහා සැනසීමක් ලබනවා. දැන් අර ප්‍රේතියේ සැනසීම ලැබුවට පස්සේ ඒ ප්‍රේතියට එවැනි සැනසීමක් සැපයක් උදා කරලා දීම වෙනුවෙන් මට වෙනත් පිනක් ලැබෙන්නේ නැද්ද? ඒ ප්‍රේතිය සැපයක් විඳින්න විඳින්න ඒ සැපේ ලබා දුන්නේ මම නිසා මට තව පිනක් රැස් වෙනවා. ඒ කියන්නේ පින්වත්නි මෙතන නිකන් අමුතු ගනුදෙනුවක් වගේ වැඩක්නේ. පිනක් දීලා ඒ දීපු පිනෙන් මට ආයෙ පිනක් හම්බෙනවා. හරි, එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ කියා දුන්න වැඩපිළිවෙල නිසා අනන්ත අප්‍රමාණ ප්‍රේතයන් සැනසීම ලබද්දී ඒ සැනසීම ලබා දුන්න පිනට පෙරලා අපිට ආයෙ පිනක් ලැබෙනකොට පින්වත්නි දුගතියේ දුක් ඇති සත්වයෝ එහෙන් සැනසෙන ගමන් ඒ සැනසීමේ පුණ්‍ය විපාකෙට සුගතියේ ඉපදිච්ච අපිට පෙරලා ආයෙ පිනක් ලැබෙනවා කියන්නේ පින්වත්නි ඒ පිනත් අපිට සැපේ පිණිස හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ මහා පුණ්‍යවන්ත වැඩපිළිවෙල උන්වහන්සේගේ බුදු ගුණ දකින්න පින්වත්නි මියගේ ඥාතීන්ට පින් දෙන තැනක් පුළුවන් කියන එක ඔබට දැනෙනව නේද? ඒ බුදුරජාණන් වහන්සේ ගැන පින්වත්නි අප්‍රමාණ ගුණ සිහි කරන්න පුළුවන් අවස්ථා අනන්තයි අප්‍රමාණයි කියන්නේ ඇයි කියලා ඔබට තේරෙනවද? බලන්න බැරි තැනක් නෑ පින්වත්නි. මේ බුදුගුණ හැම තැනක මේ බුදුගුණ පිරීලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔබට බුද්ධශ්වේත රාත්‍රිය වර්ෂයකට සැරයක් අගෝස්තු මාසේ පළවෙනි සෙනසුරාදා අපි සිදු කරනවා හැම අවුරුද්දෙම. එදාට ඔබට ජීවිතේ හිත සංවේදී කරගෙන භාග්‍යතුන් වහන්සේට සාස්ෘව ගෞරවෙන් ලං කරන්න අවුරුද්දේ තියෙන සුවිශේෂීම පුණ්‍යවන්තම දවස බවට පත් කරනවා. පින්වත්නි ඔබ හිතන්න ඔබ නොහිතපු බුදුගුණ මේ මොහොතෙත් ඔබට මේ දේශනාවෙදිත් මතු වුණා කියලා දැනෙනවා ඇති. මියගේ ඥාතියෙකුට පින් දෙන පවා තැන පවා පින්වත්නි බුදුගුණ දකින්න පුළුවන්. මේ ජානුසෝනි සූත්‍රය කතා කරන් යන්නේ මේ වගේ සූත්‍රයක පවා බුදුගුණ තියෙනවා. එතකොට දැන් ඔය අපි කිව්වේ පින්වත්නි ප්‍රේතයන් සැනසෙන හැටි. ඒ සැනසෙන විදිය විතරක් නෙමෙයි උන්වහන්සේ මෙතනදී
කොයි ලෝකවලටද පින් අනුමෝදන් වෙන්න පුළුවන් කොයි ලෝකවලටද පින් අනුමෝදන් වෙන්න බැරි හැම දෙයක්ම අවබෝධ කරන්නේ පින්වත්නි නිරේ උපදින නිරිසතෙකුට පින් අනුමෝදන් වෙන්න පුළුවන්ද බැරිද කියලා අවබෝධ කළා උන්වහන්සේගේ මේ ලෝකවිදු අවබෝධය හිතන්න උන්වහන්සේ තිරිසන් ලෝකේ සතෙකුට මොන විදියකින්වත් ඒ පින් අනුමෝදන් වෙන්න බෑ මෙහින් ඉදන් හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා දෙන පින් එහින් අනුමෝදන් වෙන්න බෑ කියලා අවබෝධ කළා මේ ලෝකවිදු ගුණයනේ පින්වත්නි එතකොට මනුස්ස ලෝකේ මිනිස්සෙකුට පින් කරන්නත් පුළුවන් පින් අනුමෝදන් වෙන්නත් පුළුවන් හැබැයි මියගේ ඥාතියෙක් වශයෙන් මට කවුරු හරි මගේ ගියාත්මේ මං ඔබ හිතන්න මේ වල්පොල ගෞතම සන්නස වෙන මම ගියාත්මේ මනුස්ස ලෝකේ හිටියා කියලා හිතන්නකො ඒ ගියාත්මේ මම ඉපදිලා හිටියා වන්න හිතන්න කොහේ හරි නුවර පළාතේ උදාහරණයකට මම මේ කියන්නේ නුවර පළාතේ කොහේ හරි වන්න ප්‍රදේශයක මං ඉපදිලා හිටියා එතකොට මගේ නමකුත් අපි නිකන් දාමුකෝ නිමල් කියලා හරි එතකොට නිමල් කියන නමින් මං ගියාත්මේ ඉපදිලා ඉද්දී ඒ ඥාතියින්ට මාව තාම මතකයි හරි ඒගොල්ලෝ මොනවා හරි තවත් මීගේ ඥාතියෙක් පින්කම් කරනකොට ඔය අතරට මගේ නමත් ලියලා මටත් පින් දෙනවා දැන් මේ මනුස්ස ලෝකේ ඥාතියෙකුට මීගේ ඥාතියෙක් පින් ගන්න බෑ කියන හේතුව මොකද දන්නවද මම මෙච්චර මේ ත්‍රිපිටකය කියවලා මේ තරම් ධර්මය දැනගෙන හිටියා මට පේනවද පින්වත්නි ගියාත්මේ අන්න නිමල්ට පින් දෙනව අරහෙන් අර නුවර කට්ටිය මගේ ගියාත්මේ ඥාතියින් කියලා මට පේන්නේ නැහනේ එතකොට ඒ පින අනුමෝදන් වෙන මට ලැබෙන්නේ නැහැ අන්න ඒකයි කිව්වේ මේ මීගේ ඥාතියෙකුට දෙන පින මනුස්ස ලෝකයට ආවත් ගන්න බෑ කියලා මම සමහර විට මාව වඩම්මලා ඒ නුවර පැත්තේ මගේ ගියාත්මේ ඥාතියින් මාව වඩම්මලා ඒගොල්ල ධර්ම දේශනාවක් කරන්න පුළුවන් හරි මම දන්නේ නැහැ මේ ධර්ම දේශනාව සිදු කරන්නේ මගේ ගියාත්ම ඥාතීන් කියලා මම දන්නේ නැහැ. එතකොට වුන් කඩදාසියක නම ලියලා නිමල් කියන නමත් ලියලා එයාටත් පින් දෙනවා වසර 30 ගානකට පෙර මේ විදියට අභව ප්‍රාප්ත වෙච්ච මෙතුමාටත් කියලා අර ඥාතීන්ගේ ලිස්ට් එකේ මගේ නමත් ලියලා තියෙනවා ගියාත්මේ මගේ නමත්. මම දන්නෙත් නැහැ මං පින් දෙනවා මටම අන්තිමට. අන්නේ වගේ දෙයක් නේ පින්වත්නි ඔක. ඒතර නිරේ ත්‍රිසන් ලෝකේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක මේ එකකවත් පින් දුන්නට මීගේ ඥාතීන් උදෙසා කියලා පින් ගන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ ජානසෝනිට කිව්වා. ඒතර මෙතන මේ ලෝකවිදු අවබෝධය උන්වහන්සේගේ. ඉතින් උන්වහන්සේව හංගන්න නැතුව කියලා දුන්නා කියන්නේ අටවෙනි බුදුගුණේ බුද්ධ කියන බුදුගුණේ එතන තියෙනවා පින්වත්නි. උන්වහන්සේට මේ අවබෝධයේ ගුරු උපදේශ නැතුව අවබෝධ වෙච්ච නිසා එතනදී පින්වත්නි සම්මා සම්බුද්ධ කියන ගුණය තියෙනවා මෙතනදී. මේ වගේ මේ දැන් ජානුසෝනි මේක අහලා ඔබට මම අවසානයේ පෙන්නන්නම් එයා මහ පුදුම විදිහට පහදිනවා මේ දේශනාවට. දැන් මෙතන ජානුසෝනි තව හරි ලස්සන ප්‍රශ්නයක් අහනවා. පෙරේත ඥාතීන්ට මේක ලැබෙනවා කියලා කිව්වට පස්සේ ජානුසෝනි අහනවා සච්චේපන බොහෝ ගෞතම සෝ පේතෝ පෙරේත ලෝකෙ ඉපදිච්ච ඥාතීන් අතර නැත්තම් මොකද කරන්න කියලා. ඊතර කිව්වනේ නෑ අන්නේ ඥාතීන් ඉන්නවා කියලා. අඤ්ඤේ පිස්ස පේතා ඥාතිසා ලෝහිතා. මේ වෙන තමන් ඉලක්ක කරපොයි නැතත් කවුරු හරි ඥාතියෙක් මේ පින් අනුමෝදන් වෙනවා එක්ක පෙරේත ලෝකෙ. එහෙම ඥාතීන් නැත්තම් මොකද කරන්න කියලා අහනට උන්වහන්සේ කිව්වා අනවලෝකා සෝ යන්තං ඨානං විවිත්තං අස්සෙමිනා දීගේන අද්දුනා යදිදං පේතේහි ඥාතිසාලෝහිතේහි බ්‍රාහ්මණය මේ අනවරාග්‍ර අනන්ත මේ සසරේ ඥාති වෙච්ච නැති කෙනෙක් මේ වෙලාවේ පින් අනුමෝදන් වෙන ඕන තැන්වල මේ නැහැ කියන්න කාටවත් බැහැ කියනවා හැම කෙනාම කොයි වෙලේ හරි පින් දෙනවා නම් ඒ පින ගන්න කෙනෙක් අනිවාර්යෙන් පෙරේත ලෝකවල ඕනතරම් ඥාතීන් ඉන්නවයි කියනවා ඒ තුන්හසගේ අවබෝධය බලන උන්හසේ දකින්නවා එහෙම නැහැ කියන්න බෑ මේ අපූර්ව දේශනේ අතරේ ජානසෝනි හරි ලස්සන තව ප්‍රශ්නයක් අහනවා ඒ තමයි ස්වාමීනි ඔය දැන් ඔබ වහන්සේ කියවනේ පින් ගන්න බැරි වෙනවා කියලා ලෝක ඔය වගේ ලෝකවල මේ දානයක විපාක ලැබෙන්නේම නැද්ද ලැබෙනවා ඒ කොහොමද එතන ලැබෙනවා කියන්නේ මේ අනුමෝදන් කරන පින නෙමෙයි ඔන්න කියනවා ඒ කියන්නේ මේකෙන් ජානසෝනි අහන්නේ පෙරේතයන්ට විතරද පිනක විපාක ලැබෙන්නේ කියලා නෑ මෙතන පෙරේතයන්ට පුළුවන් වෙන ලෝකෙකින් දෙන සුගතියක ඉඳලා මේ අපි දෙන පින ගන්න පුළුවන් අරගොල්ලන්ට බෑ හැබැයි බැරි තැන් වල උන්වහන්සේ පෙන්නනවා දැන් නිරේ කොහොමත් සැප විපාක කතාවක් නැහැනේ පින්වත් තිරිසන් ලෝකෙන් තමයි උන්වහන්සේ මේ කතාව පටන් ගන්නෙ ඔන්න මේ ප්‍රාණඝාත කරලා හොරගම් කරලා දස අකුසල්ම කරගෙන මිනිස්සේ ජීවත් වෙනවා හැබැයි මේ මිනිස්සයා
සමහර ලාට ඔය ආහාර පාන යාන වාහන මල් ගන්ත සුවඳ විලවුන් නොයෙකුත් ඇඳ පුටු මේස ආසන මොනවා හරි බඩු මුට්ටු වලින් උදව්පදව් කරනවා දන් දෙනවා කාට හරි. දැන් සමහරු ඉන්නේ පින්වත් සමහර ලාට කර්ම කර්මඵල පිළිගන්නේත් නැහැ. හැබැයි ඔය අහිංසක මිනිස්සු දැක්කම දුක හිතලා උදව් කරන එක හරි කරනවා. සතෙකුට හරි උදව් කරනවා ඉන්නේ. සමහර ලාට මැරිලා උපදිනවා කියන එක පිළිගන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටි තියෙනවා. හැබැයි අපි දකිනවා එහෙම සමහර ලාට මිත්‍යා දෘෂ්ටි පිරිච්චාය සමහරු බල්ලන්ට හරි ආදරේ. ඒගොල්ලෝ මැරිලා උපදිනවා කියන එක පිළිගත්තේ නැති වුණාට පාරේ ඉන්න බල්ලෝ හරි හොය හොය කෑම දෙනවා. අන්නේ වගේ බුදුරජාණන්සේ පෙන්වනවා එහෙම දස අකුසල් කරලා හැබැයි යා දන්පන් පූජා කරලා තියනවා නම් මෙයා මොකද වෙන්නේ මරණින් පස්සේ උන්වහන්සේ පෙන්වනවා ඇත්තාත්මවල ඉපදිලා හරිද ඒ කියන්නේ තිරිසන් ලෝකේ විවිධ ආත්ම ලිස්ට් එකක් මේකේ උන්වහන්සේ පෙන්වනවා සමහර ලාවට හස්ති රාජ්‍යෝ වෙනවා ඒ කියන අර පිනේ විපාක අත් විඳින්න හස්තීන් වෙලා ඒ පින භුක්ති විඳිනවා කියන සමහරලාට උන්වහන්සේ පෙන්වනවා අශ්ව ආත්මවල ඉපදිලා අශ්ව විදියට ඒ පින භුක්ති විඳිනවා කියන ඊළඟට උන්වහන්සේ පෙන්වනවා ඒ වගේ දස අකුසල් කරත් සමහරලාවට ඒ විපාක ගව ආත්මවල ඉපදිලා සුනක ආත්මවල ඉපදිලා ඒව භුක්ති විඳින අවස්ථා තියෙනවා කියන දැන් මෙතන උන්වහන්සේ පෙන්වපු සත්තු ලිස්ට් එක ගත්තොත් ඇත්තු මිනිස්සුන්ගේ ඇසුරේ සැප ලබනවා අශ්වයෝ මිනිසුන්ගේ ඇසුරේ සැප ලබනවා ගවයෝ මිනිසුන්ගේ ඇසුරේ සැප ලබනවා සුනකයෝ මිනිසුන්ගේ ඇසුරේ සැප ලබනවා දැන් ඔය හස්තියෙක් මිනිසුන්ගේ ඇසුරේ හිටපු ගමන් සමහරුන්ගේ පින්වත්නි අතපය හරි කසනවනේ කියන්නේ සතෙක් මිනිසුන්ගේ ඇසුරේ ඉඳලා අපි කියමු දලදා මාලිගාවේ බොහොම ගෞරවයෙන් යම්කිසි හස්තියෙක් පස්ථාන ලබාගෙන උදව්පදව් මිනිස්සුන්ගෙන් ලබාගෙන උපකාර ලබාගෙන සුවසේ ජීවත් වෙනවා නම් දුක් විඳින සත්තුත් ඉන්නවා මිනිස්සු ඇසුරේ සැප විඳින සත්තුත් ඉන්නවා. ඒක පින්වත්නි එක එක සත්වාත්මවල ඒ සත්වයන්ගේ කර්ම විපාකත් බලපාලා සිද්ධ වෙන දෙයක් ඒක හොඳට මතක තියාගන්න. සමහර ලාවට පුණ්‍ය විපාක මත වෙනකොට ඒ සුදුසු තැන් වලට මාරු වෙනවා ඒ සත්තු. දැන් පහුගිය දවස්වල ඔබ දකින්න ඇති තරා හස්තියෙක් තරා විහාරස්ථානයක දුක් විඳගෙන ඉඳලා ඒ හස්තියට හොඳට සුවපහසු තැනකට නැවත ඒ රටකට යන්න සිද්ධ වුණා. ඒතර ඒ හස්තියට ආයි අර විඳපු දුකින් කර්ම විපාකයක් සමහරට ගෙවලා ඒ විපාකේ අවසන් වෙන්න හෝ ඒක ගෙවා දාලා එයා නැවත සැප ලබන තැනකට යනවා. දැන් මේ වගේ කෙනෙක් කර්ම ගෙවනවා තව කෙනෙක් කර්ම රැස් කරනවා. ඉතින් ඇත්තු අශ්වයෝ මේ වගේ සත්තු රජමාලිගාවල පවායදා මිනිස්සු ඇසුරේ සැප සම්පත් ලබා ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගවයෝ සුනකයෝ පවා මිනිස්සු ඇසුරේ සැප සම්පත් ලබා ගන්නවා. සමහර ගවයෝ දුක් විඳිනවා මිනිස්සු ඇසුරේ හිටියත්, සමහර සුනකයෝ දුක් විඳිනවා මිනිස්සු ඇසුරේ හිටියත්, සමහර සුනකයෝ සැප විඳිනවා. එතකොට මේ යම් හස්තියෙක් මිනිස්සු ඇසුරේ සැප ලබනවා නම් අපි මේ දුක් විඳින සත්තු ගැන නෙමෙයි පෙන්නන්නේ. යම් හස්තියෙක්, යම් අශ්වයෙක්, යම් ගවයෙක්, යම් සුනකයෙක් උන්වහන්සේ පෙන්නනවා මිනිස්සු ඇසුරේ ඉඳගෙන මේ විදියට සැප ලබනවා නම් හොඳට ආහාර පාන, නානා අලංකාර දේවල් නොයෙකුත් දේ ලබා ගන්නවා. හස්තියෙන් උනත් සරසලා සුන්දර විදියට පෙරහැරක යනකොට පින්වත්නි ඒකෙන් හරි ආඩම්බර වෙනවා. උන්ට අර අනිත් සත්තුන්ට වඩා අලංකාරයෙන් සැරසෙනකොට ඔවුන් ඒකට සතුටු වෙනවා. එතකොට අපි නොහිතුවට ඒව පිටිපස්සේ කර්ම විපාක පුණ්‍ය වශයෙන් හෝ පාප වශයෙන් හෝ ගෙවන අවස්ථා තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන් කියන එක මේ කියන්නේ එකක්වත් ඒකාන්ත කරලා අනිවාර්යෙන් හැමමයි කියලා කියන්නේ නැහැ මම මේකකවත්. ඒතර බුදුරජාණන්සේ පෙන්වනවා අතීතේ ආහාර පාන වස්ත්‍ර පාවහන් මල් සුවඳ විලවුන් සයනාසන ආවාස පහන් උපකරණ නොයෙකුත් දේවල් දන් දුන්න එකේ පුණ්‍ය විපාක විදියට නැවත නැවතත් ආහාර පාන මාල නානා ආභරණ නොයෙකුත් දේවල් අලංකරණ සුළුවෙන් හරි ලබන්න පුළුවන් කියනවා ඒ ඉපදිච්ච ලෝකවල. එතකොට ඊළඟට බුදුරජාණන්සේ පෙන්වනවා මනුස්ස ලෝකෙත් යම්කිසි කෙනෙක් ඇවිල්ලා අතීත ජීවිතවල මේ පුණ්‍ය විපාක දෙවියන් අතරේ මනුස්ස ලෝකෙ පවා ඒ විදිහට ලබන්න පුළුවන්. ඒ නිසා දානික විපාක නැහැ කියන එක කියන්නේ අර මියගිය ඥාතියෙක්ට දෙන පින විපාකයක් වශයෙන් ගන්න බැරිකම විතරයි කියනවා උන්වහන්සේ පෙන්වනවා එතෙන්දි දේශනා කරේ. ඔක කිව්වට පස්සේ ඔන්න බලන්න මෙයා පහදිනවා අච්චරියම් බෝ ගෝතම අබ්බූතම් බෝ ගෝතම යාවංචිදම් බෝ ගෝතම අලමේව දානානි ධාතුම් අලං සද්ධානි කාතුම්
යත්‍රහි නාම දායකෝපි අනිප්පලෝ බොහෝති බවත් ගෞතමයන් වහන්ස ආශ්චර්යමත් චරියම් බෝ ගෞතම අද්භූතම් බෝ ගෞතම ගෞතමයන් වහන්ස අද්භූතයි ඔබ වහන්සේ දේශනා කරපු විදියට යම් කෙනෙක් දන් දුන්නොත් ඒකේ ප්‍රතිඵල නැති වෙන්නේ නෑ ස්වාමීනි ඒ දාණය කළ යුතුමයි ඒ වගේම යා කියනවා මියගේ ඥාතීන්ටත් දන් දිය යුතුමයි කියලා කියනවා ඉතින් ප්‍රතිඵල නැති වෙන්නේ ඥාතීන්ට පවා දන් දීම සිද්ධ කරන්න ඕනේ කියලා යා පැහැදිලා කියනකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒවමේතම් බ්‍රහ්මණ ඒවමේතම් බ්‍රහ්මණ දායකෝපි බ්‍රහ්මණ අනිප්පලෝ හෝති ඒ කාරණේ ඒ විදිහමයි බ්‍රහ්මණය ඒ විදිහමයි ඒ කාරණේ උන්වහන්සේ කියනවා බ්‍රහ්මණය දන් දුන්න කෙනාට ඵල රහිත නොවේමයි ප්‍රතිඵල නැති වෙන්නේ නැහැ ප්‍රතිඵල කොහොම වුණත් හම්බෙනවා ඒ දාණයට විපාක විදියට ඉතින් උන්වහන්සේ කියනකොට මෙයා ඒ කියන්නේ අපි මේ බ්‍රහ්මණය අභික්කන්තම් බෝගෝතම ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදගෙන උපාසකෙක් විදියට දරා ගන්න කියලා දිවි හිමියෙන් සරණ යනවා කියලා උපාසකම්මං බවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතಂತಿ කියලා සරණ යනවා බුදුරජාණන් වහන්සේ මේ රටේ ප්‍රසිද්ධ වෙච්ච මිනිසෙක් ඇවිල්ලා මේ කාරණය අහලා දැනගත්තට පස්සේ පින්වත්නි බලන්න එතනදී එයා සරණ යනවා කියන්නේ එතනත් අනුත්තර පුරුෂ ධම්ම සාරතී ගුණය තියෙන එයා දමණය වුණා පැහැදුනා එතකොට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සෙක් විදිහට ජානුසෝන්ට ලැබිලා සාස්ෘත්ත්වය ලැබුණත් සත්තා දේව මනුසානන් කියන බුදු ගුණේ තියෙනවා මේ ආදී විදිහට බොහෝ බුදු ගුණ පිරීලා තියෙනවා මේ වගේ මේ මියගේ ඥාතියෙක් ගැන නිකන් සූත්‍රයක් වුණාට ඒ සූත්‍ර ඇතුලේ පින්වත්නි තනිකර බුදු ගුණ වැයහෙනවා ඒ නිසා මේ හැම දේශනාවකම අපි ඔබට කිව්ව විදිහට බුදු ගුණත් ඉස්මතු කරමින්ම සිත්නේ තසපුවට නැවුම් ආකාරයේ අනුශාසනා පෙළක් ඉදිරියේ හැමදාම ලැබෙනවා ඒ නිසා ඔබට නොඇසු නොසිතු බුදු ගුණ බොහෝ විමස විමසා දැනගන්න හැමදාම සෙනසුරාද සිත්නේ තසපුවත් එක්කත් එකතු වෙන්න කියලා සිහිපත් කරන ගමන් මියගේ ඥාතීන්ට පින් දෙද්දි කාටද ලැබෙන්නේ කාටද නොලැබෙන්නේ කියන එක ගැන බුදුරජාණන් වහන්සේ ලස්සනට විස්තර කරලා දුන්න උතුම් ජානුසෝනි සූත්‍රය මෙතකින් නිමවටපත් වෙන අපින්වත් ඔබ හැම දිනාටම මේ උතුම් ගෞතම බුදුසසුනේම උතුම් ධර්මාවබෝධය පිණිස අපි මෙතෙක් මේ කතා කරපු සියලුම පින ඒකාන්තයෙන්ම හේතු වේවා මේ දේශනාවේ ආනිසංසත් ඔබට ධර්මාවබෝධය පිණිසම හේතු ආසනාම වෙත්වා කියලා ආශිර්වාද කරනවා සාදු 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 පින්වත්නි අද ධර්ම දේශනාවට පින්බර දායකත්වය හැම මාසකම තුන්වෙනි සතියේ සෙනසුරාදා දරන්නේ ඔබ දන්නා දෙනියයි ලොම්බිනිතේ කර්මාන්ත ශාලාවේ පින්වත් අපේ චමින්ද මහත්මයා කලමනාකාර අධ්‍යක්ෂකතුමා ඒ බිරිඳ දියණිය ඇතුළු පවුලේ පින්වතුන් බව ඉතින් සුපුරුදු විදියට අදත් එතුමන්ලාගේ දායකත්වයේ මූලික අරමුණ වෙනවා ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ නිර්මාතෘ පින්වත් දයාපාල ජයවර්ධන මැතිතුමාට මේ ධර්ම දානය සහ ධර්ම ශ්‍රවණයේ උතුම් කුසලය නිර්වාණ සෝය පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනෙ එතුමා සටහන් කරලා තියෙනවා අපි ප්‍රාර්ථනා කරනවා දයාපාල ජයවර්ධන මැතිතුමාට මේ රැස්වෙච්ච පින පරලොව සැනසෙල්ල සූපත් භාවය පිණිසම ඒකාන්තයෙන්ම අනුමෝදන් කරන අනුමෝදන් වේවා එතුමාට මේ පිණින් පරලොව සැනසෙන්න භාග්‍ය වාසනාව සැලසෙත්වා ඒ වගේම ලුම්බිනිනේ කර්මාන්ත ශාලාවේ පින්වත් කලමනාකර අධ්‍යක්ෂකතුමා ඇතුළුවේ පවුලේ හැමදෙනාගේමත් ඒ වගේම ඒ මැතිණිය ඇතුළුවේ පවුලේ හැමදෙනාගේමත් සිත්නත අසපෝ ශ්‍රවණය කරන පින් ඇති ඔබ හැමදෙනාගේම සංසාරගත සියලු මීගේ ඥාතීන්ටත් මේ පින පරලොව යහපත සැපත සැනසෙල්ල සුවපත් භාවය පිණිසම හේතු ආසනා වෙත්වා අපිට සිහි වෙන නොවන සසරගත සියලු මීගේ ඥාතියෝ මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ දෙවියෝ සතුටින් මෙපින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරන ගමන් දයාපාල ජයවර්ධන මැතිතුමාගේ සුජීවත්ව සිටින ආදරණීය මැතිණියටත් අධ්‍යක්ෂක මණ්ඩලයේ දූ දරුවන් ඇතුළු ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ සියලු ඒ සම්බන්ධ පින්නතුන්ට පවුල්වල ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට ඒ වගේම දශක ගණනාවක් ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවට දලු සපයපු සියලු දෙනාට පාරිභෝගික ජනතාවට ඒ වගේම පින්කම් වලට අතහිත දෙන කල්යාණ මිත්‍ර පිරිසටත් ලුම්බිනි නිම්නේ වාසය කරන සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නෙතෙෆෙම ආයතනයේ පින්වත් සභාපතිතුමන්ට ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට ඒ වගේම අපේ වරුණ මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් සියලුම දෙනාට මේ පින ආශිර්වාද කරනවා සිහි වුණ නොවුණ සියලු දෙනාම මේ උතුම් පිනෙන් සැනසෙත්වා
मे जीवित खाईक मानसिक सोयसियल दिनाट सलसित्वा परलोव सुगति पिनिसात हेम दिनाटम सियलुम पिंग हेतुआसना वित्वा सियलु दिनाम तुम चतुरार सत्य अवबोधिक्मं करगन्नम सियलुम पिंग उपकार करगनित्वा हेतुआसनाम वित्वा हेम दिनाटम ए उतुम चतुरार सत्य अवबोधयत इक्मं वित्वा केला आशीर्वाद करनो साधु 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 आकाशट्टाच बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु शासनं चिरं रक्खन्तु देशनं चिरं रक्खन्तु त्वं सधाति सेनसुरादा सिद्नेतासपुव धर्मानुशासनावाय एलिसनिमावट पत्तुने पूजनीय वंदनीय अपे वाल्पुल गौतम स्वामीनाहसेट निदुक् नीरोगी चिरजीवनय उतुम धर्मावबोधय प्रार्थना करमिन सिद्नेतासपुवेन केटी विरामयकट यमु वेनवा।